ආයිබුවන් ඔන්න ඉතින් මං අද තාම ඔයගලන්ට වැදගත් තොරතුරු රසක් අරගෙන ඔයගලන්ට කිව්වොත් එහෙනම් මම ලෝකේ පැරණිතම කේක් ගෙඩිය තාමත් තියනවා කිව්වොත් ඔයගොල්ලෝ මට හිනා වෙයි. ඇත්තටම කේක් කියන්නේ ඔයාලා හැමෝම දන්න කන්න ආස කරන රසවත් කෑමක්නේ. ඒ නිසාම කාලෙන් කාලයට සුපවේදීන් නොයෙක් රසවලින් කේක් වර්ග නිෂ්පාදනය කරලා අද වෙනකොට කේක් එක නැතුවම් බැරි දෙයක් වෙලා තියෙනවා. නොයෙක් උත්සව අවස්ථාවලදී මංගල අවස්ථාවලදී ඉතින් කේක් ගෙඩියක් නම් වරදින්නේම නෑ. ඒක අත්‍යවශ්‍ය අංගයක් බවට පත් වෙලා. ඉතින් මේ ලෝකේ පැරණිතම කේක් ගෙඩිය ආරම්භය ගැන ඔයගොල්ලෝ දන්නේ නෑනේ. ඇත්තටම මේක පුළුස්සලා තියෙන්නේ වර්ෂ 1898 දී. වර්ෂ 1898 දී පුළුස්සන ලද පැරණිතම කේක් ගෙඩියක් තවමත් පවතුනවා කිව්වොත් කවුරුත් ඇත්තටම විශ්වාස කරන්න එක්කුත් නෑ. ඔස්ට්‍රේලියාවේ ඩේලි මේල් ප්‍රවෘත්තිය මෙන්න මෙහිම දෙයක් සඳහන් වෙනවා. ගිනස් ලෝක වාර්තාවට අනුව 1898 දී වික්ටෝරියා රජින බ්‍රිතාන්‍ය සිංහාසනයේ රටපාලනය කරන කාලේ ලොව පැරණිතම මංගල කේක් එක පුළුස්සුණු ලැබුව බව සඳහන් වෙනවා. ඒත් ඉතින් කේක් එකක් කියන්නේ කෑමක්නේ. කෑම කියන දේවල් ෆ්‍රීසර් එකේ තිබුණත් කල් තබා ගැනීමේ රසකාරක දැමුවත් මෙච්චර කල් තියාගන්න පුළුවන් වෙයි කියලා කවුද හිතන්නේ? හේතුව ඔයගොල්ලෝ දන්නවනේ. ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරකම්, ඒ වගේම පරිසරයේ වෙනස් වීම, මේ ඔක්කොම හේතු වෙනවා කෑමක් නරක් වෙන්න. ඒත් පුදුමේ කියන්නේ මෙම කේක් ගෙඩිය ලෝක යුද්ධෙන්වත් විනාශ වෙලා නැහැලු. දෙවන ලෝක සංග්‍රාමයේ බෝම්බකරුවන්ගේ බෝම්බ ප්‍රහාරවල කම්පනයේ හේතු කොටගෙන ඇති වූ සුළු ඉරිතැලීමක් හරුණු කොටගෙන ලොව පවතින පැරණිතම සම්පූර්ණ මංගල කේක් ගෙඩිය වෙන්නේ මේ මංගල කේක් ගෙඩිය. වික්ටෝරියා රජනගේ මංගල කේක් එක කැබලි කොට වෙන්දේසි කරන ලද නමුත් මෙම මංගල කේක් ගෙඩිය තාමත් පරිපූර්ණව පවතිනවා. පාරිශුද්ධත්වයේ සංකේතයේ සුදු නිසා මෙම මංගල කේක් ගෙඩිය සාදලා තියෙන්නේ සුදු පැහැයෙන් ඒ කාලේ. ඒත් වයසත් සමග දුර් පැහැවිලා. කෙසේ වුණත් මෙම කේක් එකට දමා ඇති පළතුරු තවමත් එතමනේ සහිතව තියෙනවා කියලා පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. එම පරීක්ෂණය කරලා තියෙන්නේ සිරින්ජ එකක් ආධාරයෙන්. පසු කාලෙකදී මෙම කේක් ගෙඩිය විනාශන වී කල් තබා ගැනීමට වුමනා නිසා සංරක්ෂකයන් දෙදෙනෙක් එකතු වෙලා සිලිකා ජෙල් භාවිතයෙන් මෙම කේක් එක වියලලා තියෙනවා. මෙම පැරණිතම කේක් ගෙඩිය මුලින්ම ප්‍රදර්ශනය කරන ලද්දේ එංගලන්තයේ හැම්ෂයර්හි බේසින්ටෝක් නම් වූ පවුලේ බේකරි එකයි. එම බේකරි වහලා තියෙන්නේ 1964 දී. ඉතින් මේ බේකරි ආයිතිකරුගේ දියණිය විසින් තමයි මෙම කේක් එක බේසින්ටෝක්ෙ තියෙන ඊතරම් ප්‍රසිද්ධ නැති විල්ස් කෞතුකාගාරයට පරිත්‍යාග කරලා තියෙන්නේ. මෙම අයිතිකරුගේ දියණිය මෙම කේක් ගෙඩිය විල්ස් කෞතුකාගාරයට පරිත්‍යාග කිරීමට පෙර ඇගේ නිවසේ අට්ටාලයක සංගවා තිබූ බවත් සඳහන් වෙනවා. මෙම කෞතුකාගාරයේ භාරකාරව සිටි සු ටැප්ලිස් මහත්මිය පවසලා තියෙන්නේ අයිතිකර පාරිසරික තත්ත්වයන් තුළ ගබඩා කර තිබූ නිසා මේ කේක් ගෙඩිය රත් වී සීනි ආයසින් හා කාන්දු වී ඇති අතර එය තද පැහැති වර්ණයක් ගෙන ඇති බවයි. ඒක නෙවෙයි මේ කේක් එක පිටිපස්ස සැඟවුණු රහසක් තියෙනවා. මං ඒක ඔයගොල්ලන්ට කියන්නම්. මෙම කෞතුකාගාර අයිතිකාරයේ වූ සූ ටැප්ලිස් මහත්මිය පවසන ආකාරයට මෙම බේකරි අයිතිකරුගේ දියණිය අවිවාහක කෙනෙක්. ඉතින් ඇය මේ කේක් එක මේ කෞතුකාගාරයට පරිත්‍යාග කිරීමට කලින් මේක හංගලා තියලා තියෙන්නේ ඇයගේ නිවසේ අට්ටාලේ. ඉතින් ඇය හිතුවලු යම් හේකින් ඇය මිය ගියහොත් කවුරුන් හෝ වැරදි නිගමනයකට පැමිණේ කියලා. මොකද දන්නවද ඇය හිතුවේ ඒ වැරදි නිගමනේ මොකද්ද කියලා? කවුරු හරි හිතයි ඇගේ විවාහ මංගල්‍යයේ දින ඇය අල්තාරයේදී ප්‍රතික්ෂේප වූ තැනැත්තියක් කියලා. මෙම ඇතිවෙච්ච බිය හේතුවෙන් මේ බේකරි අයිතිකරුගේ දියණිය 1964 දී මේ බේකරියේ වසා දැමීමට පෙර කේක් ගෙඩිය විල්ස් කෞතුකාගාරයට පරිත්‍යාග කරලා තියෙනවා. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති ඇති කියලා. ඉතින්
නම් ලයික් එකක් දාලා ශුෂාන් ලොග්ස් YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මේ bell icon එක click කරොත් ඔබලන්ට අලුත්ම videos ආපු ගමන්ම නරඹන්න පුළුවන්. එහෙනම් මං ගිහිල්ලා එන්නම්. ඔබ සැමට සුබ දවසක්.